මහා බැංකුවක් මටයි තිබෙන්නේ නැහැ. එතුමම ගැසට් කරපු එකේ තිබ්බේ රනිල් වික්‍රමසිංහට නොවේද? වාණිජ බැංකුව මල් ළඟ තිබෙන්නේ නැහැ. එතුමගේම ගැසට් එකේ දුන්නේ කබීර් හෂිම්ට නොවේද? මේවා අමතක කළා එතුමට අමතක වුණාට අද සැබෑ තත්ත්වය දේවිපීහිටෙන් දෙවියන්ගේ රැකවරණය තුල එළියට එනවා. මෙවැනි දේවල් තමයි අද පාවිච්චි කළ චරිත ඝාතන කරන්න හදන්නේ. ඒ නිසා එදා මං අවස්ථාව ප්‍රශ්න තිබ්බයි කියලා පෙන්නුවට UMP එක ආරක්ෂණ රටට කීර්ති නාමයක් ගේන්න මගේ කීර්ති නාමය නිදොස් බව ආරක්ෂා කරන්න මං ඉල්ලාසුනේ නෝවේද? ඒක කතා කරනකොට පාර්ලිමේන්තුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද සම්බන්ධන් මැතිතුමාද ඒ කතා කරපු ආකාරය මට තාම මතක තිබෙනවා. ඒ කතා කරපු අහගෙන හිටියා නම් මෙවැනි ප්‍රකාශ කරන්න නැහැ නේද? ඒ නිසා ඇත්ත ඇත්ත ආකාරයෙන් කියන එක තමයි දේශපාලන සැබෑ තත්ත්වය. දේශපාලනිකව බොරු කරලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අද මේ රටේ හානියක් ඇති වුණා නම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ යහපාලනේ ගේන්න හදපු ඒ අය නැතර නැති කරන හදන එක පුද්ගලයා තමයි මේ අද කතා කරන මෛත්‍රී හිටපු ජනාධිපති. ඒ නිසා මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. ඒ ජනාධිපති ධූරය දවස් 100න් අහෝසි කරන්න ආව පුද්ගලයා තාම ඒකේ දඟලලා තාම ඉන්න හදනව නොවේද? එදා කිව්වේ මට අවශ්‍යතාවයක් නැහැ. මම තමයි 18 සංශෝධන තියාගෙන 19ට තිබ්බ බලය අඩු කරේ. අඩු කරන්නේ ඇයි අද අඬන්නේ? ඇයි දඟලන්නේ? ඇයි ඒ ප්‍රශ්නේ ඇති කරන්නේ? හොඳ ප්‍රකාශයක් කරා 20 අඩු කරන්නේ 19ට. ඒව තමයි අපි එදා කරේ. තියෙන මොනද දැන් කියන්න හදන්නේ? ඒ වගේම තමයි එදා අස්කරයි කියලා කිව්වනම් ඇමතිවරේක් ඇයි එහෙනම් බලශක්ති සහ පුනර්ජනනීය ඇමති වශයෙන් නැවත 2019 නොවැම්බර් මාසේ පත් කරන්නේ? ඒ බොරු කිව්වම එක පැත්තකින් අනිත් පැත්තකින් හෙලිදරව් වෙනවා. අද ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක්. අද අහිංසක 350කට 400කට වැඩිය අසරණ වෙලා 100කට වැඩිය පාස්තු බෝම්බෙන් නැති වෙලා එදා කවුද ආරක්ෂා ඇමති? මෙතුමා. මෙතුමා අවුරුද්දක් කටයුතු කරගෙන ඒ තියෙන අද මේ උසාවි තුලින් අද තියෙන කොමිෂන් තුලින් හෙලිදරව් වෙනවා. ඒ තියෙන තොරතුරු අපි කැබිනට් මණ්ඩලෙ හිටිය අපටවත් කියවන්න ලැබුණේ නැහැ. ඒවා දැනගෙන නොදැනුවත් වගේ හැසිරෙනකන් කියන්නේ ඇත්තට සිංගප්පූරු ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වුණාම එදා තිබ්බ අපි ඔක්කොම එකතු වුණා එදා රෑ ආරක්ෂා මණ්ඩලෙ වශයෙන් එදා හිටපු ආරක්ෂා ලේකම්ට සහයි ඉන්න හමුදාපතිවලට අගමැති ඉන්න රැස්වීමට යන්න එපයි කියපු නායකය තමයි සිටින්නේ. අද මේ වගේන කතා කරනකොට ඇයි මේ පත් කරපු පුද්ගලයා මෙවැනි දේවල් කරන්නේ ඇයි කරේ කියන ප්‍රශ්නේ කියනකොට අපේ ඇස්වල කඳුළු තෙනවා නේද? අර UMP කාර්යයට වෛරයක් ඇති වෙන්නේ නැද්ද මෙවැනි දේවල් කරනකොට? අන්න ඒ නිසා තමයි නිහඬතාවයේ ස්වરૂපය පැත්තකට දාලා මං හිතුවේ අද ඇවිල්ලා සැබෑ තත්ත්වය කියන්න අවශ්‍ය වුණා. මේ සම්බන්ධයෙන් අද කතා කරන්න අවශ්‍ය වන්නේ මේ විෂය විතරක් මිසක් වෙනින් ඒවා ගැන කතා කරන්න නෙවෙයි. හරි අවස්ථාවේදී රටේ තියෙන තත්ත්වය ආර්ථික තත්ත්වය ඒවට උත්තර ලබා දෙන්න. අපි වැඩක් කරලා ඒක ඔප්පු කරලා තිබ්බ නිසා තමයි මේවට විවේචනය කරන්න නැතුව උත්තරත් සමග දෙන එක තමයි සතු කාර්යභාරය. ඒ නිසා මම අවසානයෙන් මම මතක් කරන්නේ මෙවැනි අභියෝග කරන්නේ අද වේදිකා ගානේ ඕවා කතා කර කර යන නිසා. වේදිකා ගැන කතා කරන්න නැතුව කරුණා කළා මේ සම්බන්ධයෙන් එක දෙයක වැරද්දක් තියෙනවා නම් ප්‍රසිද්ධ වේදිකාව ඕන අවස්ථාවක එන්න. මම එතුමාට කියනවා ප්‍රසිද්ධ වේදිකාව අභියෝග කළා එන්න අපිත් එක්ක සංවාදයක් කරන්න. මේක තුලින් හැමදැනම දන්නවා සැබෑ තත්ත්වය මොකද්ද. රටේ දේශපාලනේ අවුරුදු 73 පස්සේ අද ජනතාව බැන බැන සිටිනවා දේශපාලනේ ඔක්කොම එකයි කියලා. ඒක වැරදි ප්‍රකාශයක් මොකෝ යම්මාගේ හැසිරීම නිසා තමයි ඇති වෙලා තිබෙන්නේ. මම මාධ්‍යෙන් කාරණික ඉල්ලන්නේ සමගිතාවයක් ඇති කරන්න පුළුවන් විදියකට මිසක් මේක පළුදු කළ ප්‍රශ්නයක් ඇති කරන්න එපා. මොකෝ රට පාලනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඒ යම් පිරිසක් අවශ්‍යයි. අද හැම එකනම හොඳ නැහැ කියලා කිව්වොත් එහෙනම් දෙයියනේ කවුද එහෙනම් මේක පාලනය කරන්නේ? මේකේ හොඳ කට්ටිය ඉන්නව නමුත් ඒගොල්ලෝ නපුරු දක්ෂයට අදක්ෂ බවට පත් කරන එක තමයි තියෙන ප්‍රශ්නේ. මෙන්න මේකට ඔබ සියලු දෙනාත් සමග මේ රට හදන්න පුළුවන්. හදන්න ඕනකමක් තියෙනවද නැද්ද කියන විතරයි තියෙන්නේ. ඒ නිසා මෙවැනි පුද්ගලයන් බොරු කියකේ ගිහිලා වැරදි ස්වરૂපිය ජනතා දාන්නේස නිවැරදි කිරීම අපේ සතු කාර්යභාරයක්. මම ඔබ සියලු දෙනාට අවස්ථාව මෙතනට පැමිණීම සම්බන්ධව මගේ අවංක ස්තුතිය පුද කරලා අපි ඉදිරිය ගමන් කරමු.